සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එකතු වෙන ඔයාලව. ඉතින් මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ ඉතාමත් ඉහළ ආර්ථික වටිනාකමක් තියෙන නයිමිරිස් වගාව ගැන. ඉතින් නයිමිරිස් වගාවක් අපි ආරම්භ කරද්දී අපිට මේ වගාව පැල මිලදී අරගෙන හෝ බීජ මගින් පැල ලබාගෙන ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මේ බීජ මගින් පැල ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම අපි ඉතාමත් නිරෝගී පැල ලබා ගන්න ඕනේ. මොකද මේ තවාන්නේ නිරෝගීකම ඔයාට දවසක ලැබෙන නයිමිරිස් පළදාව තීරණය කිරීමට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ නයිමිරිස් බීජ නියමිත ආකාරයෙන් නිරෝගීව පැල කරගන්න ආකාරය. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඔයා තාම plant technology youtube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න, ඊට හැවත් තියෙන bell icon එක click කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ අපිට වගා කිරීමට අවශ්‍ය ප්‍රභේදයේ හොඳින් පැසී ඉදුණු නයිමිරිස් ගෙඩි කීපයක් සොයා ගැනීම. මේ තෝරගත්ත ගෙඩි අනිවාර්යයෙන්ම නිරෝගී ගෙඩි වෙන්න ඕනේ. මොකද විවිධ රෝග සහිත ගෙඩි වලින් විවිධ රෝග සම්ප්‍රේෂණය වීමට හැකියාව තියෙනවා. අපි මේ ගෙඩි වලින් පරිස්සමට බීජ ඉවත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. බීජ ඉවත් කරගද්දී අපිට මේ නයිමිරිස් ගෙඩි ඇතුළේ තියෙන බීජ මංජරිය පිටින්ම එළියට ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එතකොට අපිට බීජ වලට හානියක් නොකරම පහසුවෙන් බීජ ලබා ගැනීමට හැකියාව තියෙනවා. අනිත් කාරණය තමයි අපි නයිමිරිස් බීජ ගෙඩියෙන් ඉවත් කරගත්තට පස්සේ කල්යන්න යන මේ බීජ වල පැලවීමට තියෙන හැකියාව අඩු වෙනවා. මේ ලක්ෂණය අපිට සාමාන්‍ය මිරිස් වල දකින්නට නැති වුණත් මේ ලක්ෂණය නයිමිරිස් වලට විශේෂයි. ඒ නිසා අපි මේ බීජ ඉතාමත් ඉක්මනින් පැල කරගන්න ඕනේ. ඒත් එක්කම මතක් කරන ඔයාගේ සම ගොඩක් සංවේදී සමක් නම් අනිවාර්යෙන් අත්වැසුම් භාවිත කරන්න මේ සඳහා. ඉතින් මේ ආකාරයෙන් බීජ ටික වෙන් කරගත්තට පස්සේ අපි යනවා ඊළඟ වැදගත්ම පියවරට. ඒ තමයි මේ බීජ වලට බීජ ප්‍රතිකාරකයක් කිරීම. ඇත්තටම මේ පියවර අනිවාර්යයෙන්ම කළ යුතුද කියන ප්‍රශ්නය ආවොත් ඒකට පිළිතුරු තමයි ඔව් කියන එක. මොකද ඔයාලා දැකලා ඇති අපි කඩෙන් ගන්න බීජ පැකට් වලත් මේ බීජ ප්‍රතිකාරකය ගැන සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් බීජ ප්‍රතිකාරකයක් කිරීමට ප්‍රධානම හේතුව තමයි බීජ මගින් විවිධ රෝග සංක්‍රේෂණය වීම පාලනය කිරීම. අපි නයිමිරිස් ගැන කතා කරොත් විවිධ වෛරස් රෝග ඒ වගේම දියමලංකෑම ඇන්ත්‍රැක්නෝස් වගේ දිලිර රෝග මේ ආකාරයෙන් සංක්‍රේෂණය වීමට හැකියාව තියෙනවා. ඉතින් මේ தත්ත්වය පාලනය කිරීමට අපිට බීජ ප්‍රතිකාරකයක් කිරීමට හැකියාව තියෙනවා. මේ සඳහා රසායනික කාබනික හෝ භෞතික බීජ ප්‍රතිකාරක ක්‍රමයක් භාවිත කිරීමට අපිට හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් ගොඩක් අය භාවිත කරන්නේ රසායනික දිලිරනාශකයක් මේ සඳහා යොදා ගැනීම. ඉතින් අපිට මේ සඳහා කැප්ටාන් කියන දිලිරනාශකය භාවිත කිරීමට හැකියාව තියෙනවා. අපි මේ බීජ ටික විනාඩි 20ක් දිලිරනාශකයක් තුල තියන්න ඕනේ මේ බීජ ප්‍රතිකාරකයේ සිදුවෙන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු තවන් මිශ්‍රණය ගැන. තවන් මිශ්‍රණය ගොඩක්ම වැදගත් වෙනවා නයිමිරිස් සගවට. මොකද පැලේ මුලින්ම වර්ධනය වෙන්න පටන් ගන්න මේ මාධ්‍ය තුල. ඉතින් මේ මාධ්‍ය යම් බලපෑමක් කරනවා අනාගතයේදී මේ නයිමිරිස් බීජ වලින් එන අස්වැන්නට. මේ සඳහා අපි යොදා ගන්න ඕනේ 70% කර කරපු කර දහය. ඒ වගේම මතු පිටපස් හා කොහොබත් යොදා ගැනීමට අපිට පුළුවන්. මෙතෙන්දි කොහොබත් යොදා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් 70% කර දහය හා මතු පිටපස් යොදා ගැනීම අනිවාර්යයි. ඉතින් මේ තාවන් මිශ්‍රණය අනුපාතය වෙන්නේ මතු පිටපස් 3ට කොහොබත් 1ට කර දහය 1ක්. ඉතින් ඔයාලා කොහොබත් යොදා ගන්නේ නැත්නම් මතු පිටපස් 3ට කර දහය 1ක් යොදා ගැනීමට ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට මේ සඳහා කොම්පෝස්ට් සුවල්පයක් යොදා ගැනීමටත් හැකියාව තියෙනවා. නමුත් කොම්පෝස්ට් යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ තවන් මාධ්‍ය කොටස් ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. කුඩා ගල් කැට හැම ඉවත් කරලා අපිට මේ සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. මතු පිටපස් යොදාගද්දී හලල යොදා ගන්න පුළුවන් නම් ගොඩක්ම සාර්ථකයි. ඒ වගේම මේ තවන් මාධ්‍ය අපි ජීවාණු හරණය කරගන්න ඕනේ. ඉතින් අපි මේක හඳුන්වන්නේ පාංශු ප්‍රතිකාරකයේ විදියට. මේ සඳහා කාබනික ක්‍රම ලෙස තවන් මිශ්‍රණය හොඳින් පුළුස්සලා ඒ වගේම හිරුවරිය UV කරන මගින් ජීවාණු හරණය කරලා යොදා ගන්න පුළුවන්. ඒ වගේම රසායනික ජීවාණු හරණයක් ගැන කතා කරද්දී අපිට මේ සඳහා කැප්ටාන් ඒ වගේම තිරාන් වගේ දිලිරනාශක යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට තවන් බඳුන් ලෙස අපිට මේ ආකාරයෙන් තවන් තැටියක් භාවිත කරීමට හැකියාව තියෙනවා. සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 150-200 අතර මිලක් තමයි මේ තැටියක් සඳහා වෙන්නේ. ඉතින් අද මම මේ යොදාගත්ත තවන් තැටියේ පැල 72ක් වර්ධනය කරගැනීමට අපිට හැකියාව තියෙනවා. මේ සඳහා ඔයාලා අලුතින් තවන් තැටියක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම තවන් තැටියේ යට සිදුරු විවෘත වෙලාද කියලා බලන්න ඕනේ. සමහර විට මේ සිදුරු වැහිලා තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක ජලය බැහැලා යන්න නැතුව පැල කුණු වීමට ලක් වෙන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් අපිට තවන් මාධ්‍ය මේ තවන් තැටියට පුරව ගන්න පුළුවන්. අද මම රසායනික දිලිරනාශකයක් තවන් ජීවාණු හරණය හෝ එහෙම නැත්නම් පාංශු ප්‍රතිකාරකයේ විදිය යොදා ගන්නවා. ඒ වගේම දිලිරනාශකයක් යොදාගද්දී එහි පැකට් එක පිටිපස තියෙන
බීජ ප්‍රතිකාරකයක් ලෙස යොදා ගැනීමේ අවස්ථාවේදී පාංශ ප්‍රතිකාරකයක් ලෙස යොදා ගැනීමේ අවස්ථාවේදී යොදා ගන්න ඕන ප්‍රමාණ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අනිවාර්යයෙන් මේ උපදෙස් පිළිපදින්න කියලාත් මතක් කරනවා ඊළඟට අපි විනාඩි 20ක් දිලිර නාශක තුල ප්‍රතිකාරය කරපු බීජ ටික ඉවත් කර ගන්න ඕනේ. අපිට පුළුවන් මේ බීජ එක බැගින් අපේ තවන් දැටියේ පොට් එකක් සඳහා යොදා ගන්න. ඒ වගේම ඔයා මේ සඳහා වෙනත් භාජනයක් භාවිත කරනවා නම් බීජ අතර පරතරය අනිවාර්යෙන් තියා ගන්න ඕනේ. මෙයාකාරයෙන් බීජ සිටුවීම කරාට පස්සේ ඔයාලට පේනවා මේ බීජ මතු පිට තියෙන්නේ ඒ නිසා අපි මේ සඳහා ආවරණ මාධ්‍යයක් යොදා ගන්න ඕනේ ඉතින් සාමාන්‍යයෙන් නියමිත ප්‍රමාණය වෙන්නේ අපි යොදා ගන්න බීජයෙන් 4 ගුණයක ප්‍රමාණයක් බීජ යට කිරීම මේ සඳහා අපි යොදා ගන්න ඕනේ ඉතාමත් සීන් වැලි හෝ කර දහය ඉතින් මම මේ සඳහා අද කර දහය යොදාගෙන අපේ බීජ ටික ආවරණය කරගන්නවා ඊළඟට අපි අතීත මුතුන් මිත්තන් බීජ කූඹින්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදාගත්ත තවාන වටා අළු යෙදීම කියන ක්‍රියාවලිය භාවිත කරීමට අපිට පුළුවන්. මේ මගින් කූඹින්ගෙන් සිදුවන හානිය සහ පැල ඉතා කුඩා කාලයේදී ගොළු බෙල්ලන්ගෙන් ඇතිවන හානිය පාලනය කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ තාවන පරණ රෙදි කැබැල්ලකින් ආවරණය කරගන්න. හා ජලයේ යෙදීමේදී මේ රෙදි කැබැල්ල මතට ජලයේ යෙදීමටත් අපිට හැකියාව තියෙනවා. එතකොට ජලයේ යෙදීමේදී බීජ යට යාම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඉහළ ආර්ද්‍රතාවයක් සහ උෂ්ණත්වයක් මේ තවාන තුල රඳව ගන්න නිසා ඉතා ඉක්මනින් බීජ ටික පැල කර ගැනීමට අපිට පුළුවන්. ඊළඟට අපි මේ තවාන ස්ථානගත කර ගන්න ඕනේ මොදින් හිරු එළිය වැඩන 7 ස්ථානයක. ඒ වගේම දිනපතා ජලයේ යෙදීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ පියවරවල් ටික හරියට ඔයා කරා නම් ඔයාගේ බීජ හරියටම දවස් 7ක් 10ක් ඇතුළත පැලවීම සිද්ධ වෙනවා. අපිට පුළුවන් පැලවෙලා දවස් 25ක් පමණ වෙන පැල ශේෂ්ත්‍යේ සිටවන්න. ඊට කලින් අපි තවාන දැඩි ක්‍රීමේ කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ. හරියටම දවස් 15දී මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම කාබනික දියර පොරක් මේ සඳහා යෙදීම සිද්ධ කරන්න ඕනේ. ඒ ගැන වීඩියෝයක් මම ඉදිරියට ඔයාලා වෙනුවෙන් අරන් එන්නම්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාම ප්ලාන්ට් ටෙක්නෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න ඊට අයපැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.